සුබම සුබ දවසක් කියලා මගේ යාළුවෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. හතර දිරාවේ YouTube channel එකෙන් අදගෙන ආපු තවත් ලස්සන වටිනා කියන වීඩියෝ එකක් අරගෙන ආවා. අද කතා කරන්න හදන්නේ යාළුවනේ Kinemaster application එක හරහා 3D වීඩියෝ එකක් edit කරගන්න හැටි ගැන තමයි කියලා දෙන්න හදන්නේ. වැඩි විස්තර නැතුව වීඩියෝ එකට ගිහලා බලමු කොහොමද මේ දේ කරන්න කියලා විල්ලා. හරි යාළුවනේ මේ දේ කරන්න අපිට Kinemaster application එක අවශ්‍යයි. ඔයගොල්ලන්ට වෙන විදිහ මම දැනටමත් ඕපන් කරගෙන තියෙනවා Kinemaster application එක. ඒ ගැන වැඩි විස්තර මම කියන්නේ නැහැ. ඒ ගැන හැමෝම දන්නේ හින්දා අද මම අදාළ වීඩියෝ එකට ඕන ස්ටෙප් ටික කියලා දෙන්න. මුලින්ම කරන්න ඕන Kinemaster application එක ඕපන් කරගන්න. ඔයගොල්ලෝ දැනටමත් Kinemaster application එක අරගෙන නැත්නම් ඩවුන්ලෝඩ් කරගෙන නැත්නම් පල්ලෙලා link එක තියෙනවා. අලුත් මොඩ් application එක link එක දාලා තියෙනවා. ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ Kinemaster application එක ඩවුන්ලෝඩ් කරගෙන ඕපන් කරගත්තට පස්සේ මෙන්න මේ interface එක තමයි පෙන්වන්නේ. ඔගේ මැද්දේ තියෙන ලොකු රවුම ඒක ඇතුලේ ප්ලස් මාක් එකක් දාලා තියෙන ඔප්ෂන් එකක් තියෙනවා. අන්න ඒකට ටච් කරන්න. ඊට පස්සේ එනවා අපිට වීඩියෝ එකට අවශ්‍ය සයිස් එක තෝරගන්න. මම 16:9 සයිස් එක තෝරගන්නවා. ඒකට ටච් කරපු ගමන් යන්නේ ගැලරියට අපේ. මෙතනින් කියන්නේ ඔයගොල්ලෝ මුලින්ම වීඩියෝ එක හදන්න කලින් බෑග්ග්‍රවුන්ඩ් එක තෝරගන්න ඕනේ. මම අද කරන්න යන්නේ 3D වීඩියෝ එකක් හදන හැටි කියලා දෙන්න හින්දා මම මුලින්ම ඒක හරියට පේන්න ඕනේ හින්දා මම වයිට් බෑග්ග්‍රවුන්ඩ් එකක් තෝරගන්නවා. ඒක උඩ සිලෙක්ට් කරනවා. ඊට පස්සේ මෙන්න මේ අපිට වීඩියෝ එකට අවශ්‍ය ප්‍රමාණයට ඇද ගන්නවා. මම ඔන්න ඒකට ඇදගෙන ඊට පස්සේ කරන් දෙන්නේ යාළුවනේ අපිට ඕගොල්ලෝ මොකක් හරි වීඩියෝ එකක් මේ වෙනකොටත් එඩිට් කරලා හදලා තිනවනා. ඒක 3D කරගන්න අවශ්‍ය නම් ඕගොල්ලන්ට කරන්න තියෙන අන්නේ වීඩියෝ එක මෙතනට ඇඩ් කරගන්න. මගේ ළඟ වීඩියෝ එකක් නැති හින්දා මම මෙන්න මේ ලේයර් එකට ගිහිල්ලා ඊට පස්සේ මීඩියා එකට ගිහිල්ලා මම ෆෝන් එකේ ඩවුන්ලෝඩ් කරන් තියෙන වීඩියෝ එකක් තෝරගන්න. ඕගොල්ලෝ මීට කලින් වීඩියෝ එකක් තියෙනවා නම් ඕගොල්ලෝ මේ වෙනකොට එඩිට් කරලා තියෙන වීඩියෝ එකක් තියෙනවනේ ඒක තවත් ලස්සන කරගන්න 3D පෙනුමක් කරගන්න ඕන නම් ඒ වීඩියෝ එක මෙතනට ඇඩ් කරගන්න. ඕම ඇඩ් වෙච්ච එක මම ඔන්න ඔය පේන පෙනුමෙම තියන්න. ඕක අදින්න කරන්න යන්න එපා. මොකද ඔය ගන්න කියලා තමයි මම මේ වීඩියෝ එක හදන්න හදන්නේ. ඊට පස්සේ කරන්න ඕන අපි ආයිමත් ඔන්න වීඩියෝ එක තෝරගත්තට පස්සේ අපි ඕකට කළු බෑග්ග්‍රවුන්ඩ් එකක් ආයෙමත් තෝරගන්න ඕනේ. එහෙනම් ද කරන්න ඕන ලේයර් එකට යන්න. ආයෙමත් මීඩියා එකට ගිහිල්ලා බෑග්ග්‍රවුන්ඩ් වලට ගිහිල්ලා කළු බෑග්ග්‍රවුන්ඩ් එකක් අපි තෝරගමු. ඊට පස්සේ කරන්න ඕනේ යාළුවනේ මේම තෝරගත්තට පස්සේ ඕක සම්පූර්ණයෙන්ම පල්ලෙ ඇතින වීඩියෝ එක වැහෙන විදිහට මේම ඇද ගන්න ඕනේ. ඇදගෙන විල්ලා ඊට පස්සේ කරන් දෙන්නේ මේ ඔයගොල්ලන්ට පේනවාද මේ යට මේකත් අපිට වීඩියෝ එකේ අවශ්‍ය ප්‍රමාණයට ඇද ගන්න. ඊට පස්සේ ඔගලන් පේනවාද දැන් අපි තෝරගත්ත බෑග්ග්‍රවුන්ඩ් එකේ ලේයර් එක ක්ලික් කරපු ගමන් මෙන්න මේ පැත්තෙන් ඔප්ෂන් ටිකක් වැටෙනවා. ඕක අපි පොඩ්ඩක් උඩට යවුවට පස්සේ ඔගලන්ට පේනවාද මෙන්න මෙතන ඇල්ෆා කියලා එකක් තියෙනවා. අන්න ඇල්ෆා කියන එක උඩ ටච් කරාට පස්සේ මෙන්න මේම ඔප්ෂන් එකක් එනවා. මේකින් කරන්න යාළුවනේ අපි දැන් ඔය තෝරගත්ත වීඩියෝ එකේ ඔගලන්ට පේනවා ඇති ඒ යට තියෙන වීඩියෝ එකේ බලා ගන්න කියන්නේ ඔය බ්ලැක් වෙලා තියෙන තනිකරම කළු පාටින් තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක අපි පොඩ්ඩක් මේක හරහා මෙහෙම පල්ලෙහාට ඇද්දාම අර යට තියෙන රූපේ පොඩ්ඩක් පේන විදිහට කලර්ඩ් එක අඩු වෙන දෙයක් තමයි වෙන්නේ. ඒ හින්දා අපි ඔන්න ඔය ගන්න තියාගෙන ඒ බෑග්ග්‍රවුන්ඩ් එකත් අපේ වීඩියෝ එකත් පේන විදිහට තියාගෙන ඔක ඕකේ කරගන්නවා. ඊට පස්සේ ආයෙමත් ඒකට ආයේ කළු බෑග්ග්‍රවුන්ඩ් එකුණම ටච් කරමු. ඊට පස්සේ ආයෙමත් මේ ලිස්ට් එක වැටෙනවා. ඊට පස්සේ ඔයගලන්ට පේනවා ති ක්‍රොපින් කියලා ඔප්ෂන් එකක් පෙන්වලා දිනවා. අන්නේ ක්‍රොපින් කියන ඔප්ෂන් එක උඩ ටච් කරමු. ඊට පස්සේ මෙන්න මෙහෙම ඔයගලන්ට පේනවා ති වටේරම තිත්තිරි ටිකක් එක්ක පොඩි අයිටම් එකක් ආවා. ඕකෙන් කරන්න තියෙන යාළුවෝ අපිට ඕන ප්‍රමාණයට ඕනම වීඩියෝ එකක් හෝ ෆොටෝ එකක් ඇඩ්ජස්ට් කරගන්න එක. අපි මේක අපි ඕක ওই තියෙන විදිහට පොඩ්ඩක් මේ පැත්තේ එක මෙන්න මේ ගානට ඇද ගන්න ඕනේ. ඒ කියන්නේ වීඩියෝ එකේ චූටි ප්‍රමාණයක් කැපෙන විදිහට උඩ ලේයර් එකත් උඩ එකත් ওই විදිහටම ඇදගමු. ඔයාලට පේනවාද දැන් ඔක තියෙන ප්‍රමාණය. ඊට පස්සේ මේ පැත් එකත් ඔන්න ඔයගේ පොඩි ප්‍රමාණයක් ඇදගෙන ඔන්න ඔය ගානට තියාගන්න. ඔකල දැන් පේනවා ඇති වීඩියෝ එක තියෙන මේ කළු බෑග්ග්‍රවුන්ඩ් එක තියෙන විදිහට. තව පැහැදිලි කරන්න මම ආයිමත් කරන්න තියෙන්නේ අයි කළු බෑග්ග්‍රවුන්ඩ් එක උඩ සිලෙක්ට් කරලා ඇල්ෆා එකේ අපි අඩු කරගත්ත එක සම්පූර්ණයෙන්ම වැඩි කරගන්න ඕන. ඔන්න ඔය වගේ තමයි දැන් සම්පූර්ණයෙන් පේන්නේ. ඊට පස්සේ ඕක ඕකේ කරමු. ඔන්න ඔය විදිහට තමයි යාළුනේ දැන් පේන්නේ. ඊට පස්සේ අයිමත් අපි කරන්න ඕන කළු බෑග්ග්‍රවුන්ඩ් එක උඩ ටච් කරලා මේ උඩ කළු බෑග්ග්‍රවුන්ඩ් එක වීඩියෝ එක යටට යවන්න ඕන. ඒකට කරන්න තියෙන 3.3 උඩ ටච් කරලා ගිහලා
සෙන්ටු බැක් කියලා ඔප්ෂන් එකක් පේනවා ඇති අන්න ඒක උඩ ටච් කරන්න ඒක ටච් කරපුවම වෙන්නේ යට තිබිච්ච කළු බෑග්ග්‍රවුන්ඩ් එක යටට ගිහිල්ලා ඒ වීඩියෝ එක උඩට ඇවිල්ලා තිනවා ඊට පස්සේ කරන්න ඕනේ අලුනේ ඔය ගානට හදාගත්තට පස්සේ අයිමත් අපි ලේයර් එකට ගිහිල්ලා ඉෆෙක්ට් කියලා ඔප්ෂන් එකක් පෙන්වලා දෙනවා ඉෆෙක්ට් එක උඩ ටච් කරන්න ඊට පස්සේ ඔයගලන්ට ඉෆෙක්ට් ගොඩක් ඕගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගෙන නැති මම ඩවුන්ලෝඩ් කරලා නැති ඉන්න මට අවශ්‍ය එක විතරක් මම තියාගෙන ඉන්නවා මම ඊට පස්සේ ඔගේ බේසික් ඉෆෙක්ට් කියලා එකක් ඕගලන්ට පේනවා ඇති අන්න ඒ උඩ ටච් කරන්න ඊට පස්සේ මම ඉෆෙක්ට් දෙයක් වෙන එකක් අර කොටු 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 දාලා දින හොඳටම බොඳ කරලා තිබිච්ච එක අනිත් එක තමයි සාමාන්‍ය ගානට බොඳ වෙච්ච ඉෆෙක්ට් එක අපි යන්නේ එක තෝරගමු ඕකේ කරගන්න ඊට පස්සේ ඒකත් අපිට අවශ්‍ය වීඩියෝ එක ප්‍රමාණයට ඇදගන්න ඊට පස්සේ ඔයගලන්ට ඔන්න ඔය වගේ පේන ඇති ඉෆෙක්ට් එක ඇවිල්ලා තිනවා අපි ඔක සම්පූර්ණම ඉෆෙක්ට් එක මෙහෙම ඇදගෙන ඔම් සම්පූර්ණයෙන්ම ඇදගන්න ඕනේ ඊට පස්සේ මෙතන පැත්තෙන් ඔයගලන්ට සෙටින් කියලා ඔප්ෂන් එකක් වැටිලා ඇති ඒක වැටිලා නැත්නම් කරන්න තියෙන්නේ අපි තෝරගත් ඉෆෙක්ට් එක උඩ ටච් කරපුවාම ඒක වැටෙනවා දැන් සෙටින් වලට යන්න ඕකත් සම්පූර්ණයෙන්ම ඉස්සෙල්ල වගේම මේක බොඳ කරගන්න ඕනේ මේකෙත් වෙන්නේ බොඳ කරන එක වැඩි කරන්නයි අඩු කරන්නයි තියෙන්නේ ඒක සම්පූර්ණයෙන් බොඳ කරගන්නවා ඊට පස්සේ ඕකේ කරනවා දැන් ඔයාලට පේන තියෙන්නේ ඕගොල්ලෝ වීඩියෝ එකේවත් කිසිම දෙයක් පේන්නේ නැහැ ඔක්කොම බොඳ වෙලා තින්නේ ඕකත් කරන් දින්නේ යාළුවනේ අයිමත් ඉෆෙක්ට් එක උඩ ටච් කරලා විල්ලා 3.3 උඩ ටච් කරලා විල්ලා සෙන් ටු බැක් කියන ඔප්ෂන් එක රෙඩ් කරන්න දැන් ඕගොල්ලෝ පේනවා තියෙන්නේ අයිමත් වීඩියෝ උඩට ඇවිල්ලා අර ඉෆෙක්ට් එක පල්ලයට ගිහිල්ලා තිනවා ඊට පස්සේ කරන්න ඕනේ යාළුවනේ අපි අයිමත් කළු බෑග්ග්‍රවුන්ඩ් එක තෝරන්න ඕනේ ඒක තෝරලා විල්ලා ඉස්සෙල්ල වගේම 3.3 උඩ ක්ලික් කරලා විල්ලා සෙන් ටු බැක් කියන ඔප්ෂන් එක උඩ සිලෙක්ට් කරපු ගමන් ඕගොල්ලන් පේනවා ඇති පොඩි වෙනසක් වුණා වීඩියෝ එකේ පොඩි වෙනසක් වෙලා තියෙනවා ඕගොල්ලන්ට පේනවා ඇති ඕක තාම සාර්ථක වෙලා නැහැ වීඩියෝ එක ආයෙමත් අපි කරන්න ඕන අර ඉෆෙක්ට් එක උඩ ටච් කරලා අපි ඕගොල්ලන්ට මතක ඇති සම්පූර්ණයෙන්ම අපි බොඳ කරලා දැම්මා ඕක අපි අඩු කරන්න ඕන 9ට විතර ඊට පස්සේ ඕකේ කරමු දැන් ඔයගලන්ට පේනවා ඇති 3D කියන එකේ තේරුම දන්නවනම් ඔයගොල්ලෝ 3D රූපය 3D කියන්නේ මොකක්ද කියලා දන්නවනම් දැන් ඔයගලන්ට තේරෙන්නේ නැති අපි මේ හදාගත්ත වීඩියෝ එකේ 3D වෙනුවක් ඇවිල්ලා තිනවා ප්ලේ කරලා පෙන්වන්න දැන් මම පේනකොට ඔයගලන්ට පේනවා ඇති පොඩි 3D වෙනුමක් තියෙනවා වීඩියෝ එකේ ඔන්න ඔක්ගෙන තමයි යාළුවනේ මට කියලා දෙන්න ඕනුනේ ඔයගොල්ලෝ හිතනවනම් වීඩියෝ එක ලස්සනයි කියලා විල්ලා අනිත් අයට බලන්න ෂෙයා කරන්න ඒ විතරක් නෙමෙයි ඔයගලන්ට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ වීඩියෝ එක ගැන තේන ඔත්තේරිච්ච දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මට කමෙන්ට් කරන්න මම ඔයගලන්ට උත්තර දෙන්න ලෑස්ති ඒ වගේම තමයි හැමෝටම වීඩියෝ එක ෂෙයා කරන්න මාව ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න මේ වගේ අලුත් වීඩියෝ එකක් දාපුවම ඔයගල ගාවටම ගෙන්න ගන්න ඕන නොටිෆිකේෂන් බෙල් එක ක්ලික් කරන්න අදට මම නවතින්න යාළුවනේ තවත් මේ වගේ වටිනා කියන වීඩියෝ එකකින් ඔයගොල්ලෝ හමු වෙනතුරු හැමෝටම සුබ දවසක්.